अति गौरवनीय सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराय इवगेम पिंगवत मेति एमतिवरु प्रमुख श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनि मे पिंगवत सीलु दिनाम अदमे सोदानं वेन्ने इतामत वटिना पिंकमकट सह संबंध वेंट पिंगतुनि अपिट वितरक नेवेई समस्त लोकवासी बौद्ध जनतावटम इतामत्म वटिना दवसक अद दवस एतमाई बुद्धरजानन वहांसेगे तेमगुल सिहिपत करन विसक पोहय अद दवस इतिंदी विशेष करुणक मत मतक रनोने गुडाक पिंगोतु मगे नहानुआ स्वामी नुहांस बुद्धरजान नुहांस गे इपदेमत अपिट मंगल कारणावा बुद्धरजान नुहांस गे बुद्धवेमत अपिट सत्तुट वेंड पुलुआ ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමගෙන අපි කොහොමද සතුටු වෙන්නේ අපිට සතුටු වෙන්න බෑනේ කියලා පින්වතුනි මේ කාරණාව අපි මතක් කරන්නට ඕනේ මේ අපේ සතුටක් අසතුටක් නෙමෙයි අද අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල බුදුරජාණන් වහන්සේට අද වගේ දවසක මේ ලෝකේ ඉපදීම තුතුම් මංගල කාරණාවක් වුණා आय मंतिमा जाति नत्तिधाने पुनब्बवां में मगे अंतिम इपदीमा मिम्वतु इपदीमक नया किल सिंहनाद कर्म मेलो की इपदुनु उपत्य भागत नुहांसित मंगल कारनावा एवगेम अदवगे दावसक तमाय सेलुम केलिस नसला लोतरा बुद्धराजित पत्तुने अनेक जाति संसारं केन गातावें प्रीतिवाक्य प्रकाश कल्ला में लोक धातु अवबोध करगन සියලු සසර දුක් ඇති කරන හේතුව නැති කළ ක්ලේශ පරිනිර්වාණය කළ අද දවස බුදුරජාණන් වහන්සේට උතුම් මංගල කාරණාවක්. ඒ වගේම සියලුම දුක් පීඩාවන් දුර වෙන කායික දුකක් තියෙනවා නම් ඒ දුකද අවසන් වෙලා උතුම් නිර්වාණයට පැමිණෙන ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණේ අද වගේ දවසක ඒකත් භාග්‍යතුන් වහන්සේට උතුම් මංගල කාරණාවක්. අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේ නිසා අපිට වෙච්ච යහපත යහපතක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට උතුම්ම මංගල කාරණාවන් සිද්ධ වෙච්ච අවස්ථා තුනක් සිද්ධ වෙච්ච අද දවස. ඒකෙන් ලොකු අදහසකුත් අපිට ලැබෙනවා ලෝකයට මරණය කියන එක අවාසනාවන්ත සිද්ධියක් ලෝකයේ තුල දරුණුම ඛේදවාචකයක් ලෝකයට මරණය. නමුත් අද වගේ දවසක මරණය කියන එක මංගල කාරණාවක් කරගත්ත මහෞත්මයන් වහන්සේ නමකගේ පණිවිඩයක් කියනවා අපිට. ඉතින් අද දවසේදී අපි හැමදෙනාම සම්බන්ධ වෙන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වයට පත්වීම ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරුණම් පෑම කියන තෙමගුල සමරණ මේ මොහොතට ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ වඩාත්ම අගය කළ අනුශාසනා කළ ධර්මයක් තිබුණා ඒ මොකක්ද ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්තිමේ පූජාව ශ්‍රේෂ්ඨ බව තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන අවස්ථාවේදී නොඑක් විධියේ දිව්‍ය දෙවිවරු බ්‍රහ්මිය මිනිස්සු නොඑක් විධි ස්තුති ගුිත කියමින් නොඑක් විධි පූජා සත්කාර කරනකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුව අමතලා දේශනා කරන ආනන්ද මේ ලෝකයා තථාගතයන් වහන්සේට මේසා විශාල පූජාවන් කරනවා සත්කාර කරනවා ගරු කරනවා ඒ කරන පූජා සත්කාර ඔක්කොම ඒ අය ඒ අයටම කරගන්න දේවල් යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් අන්න ඒ අයයි මට කරන උතුම්ම පූජාව කියලා. ඉතින් අද දවසේදී ලෞතර බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තිමේ වශයෙන් පූජාවක් කරන්ටයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ
ඊතාමත්ම වටිනා ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න ධර්මයේ ශ්‍රවණය කිරීම භාවනාමය ආනිසංසයක් ප්‍රතිපත්මේ පූජාවක් එතකොට ඒ ප්‍රතිපත්මේ පූජාවෙන් තථාගතයන් වහන්සේ පූජා කරන්න නම් අපිට ඊතාමත් හොඳ තියුණු අවබෝධයක් අවධානයක් තියෙන්න ඕනේ පින්වුතුන්ට මුලින්ම මතක් කරනවා මේ දේශනාව ඊතාමත්ම හොඳින් උවමනාවෙන් ශ්‍රවණය කරන්න කියලා ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් ඕගොල්ලන්ට ශ්‍රවණය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මුළු සද්ධර්මයේම පින්වුතුනි කැටිකල ගාතාවක් තමයි මම මාතෘකාව වශයෙන් තිබුවේ මේ පින්වුතුන් හැම දිනාම අහලා ඇති හොඳට දන්නවා ඇති කටට හුරු පුරුදු ඇති මම මාතෘකාව වශයෙන් තබපු ගාතාව සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝධවණං ඒතම් බුද්ධාන සාසනං කියලා මේ ගාතාව තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඒතම් බුද්ධාන සාසනං සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවක් සියලුම බුදුරජාණන් වහන්සේලා මේ විදිහට තමයි අනුශාසනා කරන්නේ ලෝකෙට ඒ බුද්ධ අනුශාසනාව මොකක්ද කියලා පැහැදිලි කරන්න ඉස්සර වෙලා මේ පින් උතුම්ට කිටි කරුණු ටිකකුත් මම මතක් කරනවා පින් උතුණි අතීත සංසාරේන ගමනේදී ලෞතර බුදුරජාණන් වහන්සේලා වුණතරම් පහළ වෙන්ට ඇති සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ භාග්‍යතුන් වහන්සේලා දේශනා කළා ඒ එකම බුද්ධ ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි සෑම දිනාම අද දවසේදීත් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසරට හිමිකාරය වෙලා එක බුද්ධ ශාසනයක් හෝ අවංකව හදවතින් අපිට ඇසුරු කළා ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් පින්වතුනි මේ සසර අපිට ගොඩාක් දුක් විඳින්න වෙන්නේ නැහැ පින්වතුනි මේ සසර එන ගමනේදී සද්ධර්මයේ අවබෝධ නොවුණු නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සත්වයා මහ විශාල දුකක් වින්දා අනම තග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසරිතම් මමංචේතුම් මහකංච මහණෙනි මේ සසර අති දීර්ඝයි අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසරේ මියත දිව්ව සැරිසරුවා කියලා පෙන්නනවා පින්මුතුනි නිකම්ම දිව්ව සැරිසරුවා නෙමේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේ එන ගමනේදී තමන්ට ඇඟලේ කිරිකල්ල පෙව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි තමන් ධාඩිය මහන්සියෙන් සොයා සපල පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි ඒ වගේම තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරී ඥාතෙ හිතයිසින් මරුණු දුකට අඬපු කඳුළු එකතු කළා නම් වෙන වෙනම සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී තිරිසන් ආත්මවල උපදිනකොට මස් පිණිස තමන්ව මරනකොට ගෙල සිඳින වේලාවෙදි ගලාගෙන ගිය රුධිරය එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. පින්වතුනි භවයෙන් වැහිලා නිසා අද අපිට පෙනෙන්නේ නැහැ. මෙහෙම දේශනා කළ සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. මේ ලෝකයා මගේ වචනේ විශ්වාස කරන්නේ මව් වෙනුවෙන් පියා වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයට ජලයට වැඩි කියලා කිව්වොත් මේ ලෝකයා මගේ වචනේ විශ්වාස කරන්නේ නැහැ කියනවා. මොකද අපිට හිතෙන්නේ වැවක් පොකුණක් ගත්තහමත් මහ විශාල වතුරක් තියෙන ඉතින් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන උත්තමයන් වහන්සේ නමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය
අපි අදහන්නට ඕනේ. අපි සසර එච්චර දුක් විඳලා තියෙන නිසාමයි භාග්‍යතුන් වහන්සේ එහෙම පෙන්වන්නේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. පින්වතුනි, භව වැස්මක් ඇති අතීත අනාගත දෙක අපිට නොපෙනීම කවර කතාද? භව වැස්මක් නැති ඇහැට පෙනෙන මේ ජීවිතයේ තියෙන අරමුණු ගැනවත් අපේ හිතට වදින් නැති වෙනකොට, අපේ හිතට ඒ අරමුණු ගැනවත් නුවණක් නොයනකොට, අපි එක්ක එකට ජීවත් වෙලා එකට කටයුතු කළා මිය යන අය ඕන තරම් අපි දකිනවා. ඉන්නකොට නොයෙක් දේවල් එකතු කරන්ට වෙර වීර්ය දරලා කා කොටාගෙන බැනගෙන රණ්ඩු වෙලා වස්තු එකතු කළා, නමුත් හිස් අතින් යන අය දකිනවා. ඒත් ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගන්න බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම දැඩි ගිලන් වල රෝගී වල මලමුත්‍ර ගොඩේ වැටුණු ජීවිත අපිට පෙනෙනවා. සසර ස්වභාවය කියලා දෙන අරමුණු අපි ඇස් ඉදිරිපිට හම්බ වෙනවා. ඒත් අපේ ජීවිතයේ ස්වභාවය තමයි ඒවට ඇහුම්කන් නොදෙනකම. භව වැස්මක් නැති මේ ජීවිතයේ දේවදූති හමුවෙද්දි හඳුනා නොගන්නකොට භව ආවරණයක් ඇති අතීත අනාගත දෙක නොපිනීම පුදුමයක් නෙවෙයි. නමුත් පින්වතුනි, මේ හැම දෙයකින්ම අපිට එක කාරණාවක් පෙන්වනවා. මේ ලෝකයේ තුල සුබදායක සුවදායක වටපිටාවක් තිබුණා නම් ලෝතරා බුදුරජාණන් වහන්සේලා පාරමී පුරලා මේ ලෝකයේ අද වගේ දවසක පහළ වෙන්නේ නැහැ. මේ ලෝකයේ තුල හැම ආකාරයෙන්ම දුක්සහගත වටපිටාවක්ම දුක්සහගත භූමියක්ම පවතින නිසායි ලෝතරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඒ දුකෙන් මිදෙන මාවත පෙන්වන්නේ. ඉතින් මේ අපි අද දවසේදී ඒ ලෞතරා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ, අවවාද කළ, අනුශාසනා කළ ධර්මයක අර්ථයක් හොයාගෙනයි මේ යන්නේ. මෙතන ඉඳලා හැම දිනම ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ මම මේ පෙන්වන දහම් කරුණවල අර්ථය තේරුම් ගන්නට. පින්වතුනි, මේ මුළු බුද්ධ ශාසනයම කැටි කළා කැටි කළා කෙනෙකුට කියන්න පුළුවන්ද කියලා ඇහුවොත් බය නැතුව මෙන්න මේ ගාථාව කියන්න. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේගේ මුළු දර්ශනයම කියන්න පුළුවන්ද කියලා ඇහුවොත් බය නැතුව මේ ගාථාව කියන්න. යම් දවසක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, යම් දවසක අනුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරුණම් වදාළද, ඒ අතරතුර ලෝකයාගේ හිත පිණිස සුව පිණිස ලෝකයට වැඩ පිණිස යමක් දේශනා කළා නම් ඒ සියලු මාර්ථයේ මේ කෙටි ගාථාව තුළ අන්තර්ගත වෙලා තියෙයි. 84,000ක් ධර්මස්කන්ධයේම මේ ගාථාව තුළ තියෙයි. කෙටියෙන්ම ගත්තොත් මුළු බුද්ධ ශාසනයම නියෝජනය කරන ගාථාවක් තමයි මම මාතෘකා කළේ. මේ ගාථාවේ සැබෑ අර්ථය ගොඩාක් යටකට ගැඹුරකට දිවෙනවා. අපි ඒ ටික විස්තර විසින් විස්තර කරලා බලමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුශාසනා කරන්නේ ක්‍රම තුනකට. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපනං. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කරනවා ආකාර තුනකට, ක්‍රම තුනකට. සබ්බ පාපස්සා කරනන් සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට. සචිත්ත පරියෝදපනං සිය සිත, තමාගේ සිත පිරිසුදු කරගන්න. ඔන්න ඔය තුන් ක්‍රමයටයි සියලුම බුදුරජාණන් වහන්සේලා අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ. ඇයි පින්වතුනි බුදුරජාණන් වහන්සේලා මේ විදිහට අනුශාසනා කරන්නේ? මේ ආකාරයට අනුශාසනා කරන්න හේතුව මොකක්ද? ඒ තමයි පින්වතුනි, මේ ලෝකයේ පවතින යථා භූත ස්වභාවය ගැන දන්නා වූ දක්නා වූ සර්වතථා ඥානය. මේ ලෝකයේ පවතින ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ නුවණට තමයි සබ්බඤ්ඤුත ඥානය කියන්නේ. සියල්ල කෙරෙහි ඇත්ත ඇති හැටි දන්නවා දකිනවා. ඒ සියල්ල ඇත්ත ඇති ඇටි දන්නා වූ දක්නා වූ නුවණක් තියෙන නිසා මේ විදිහට දේශනා කරන්නේ. මොකක්ද මේ සියල්ල ඇත්ත ඇති ඇටි දන්නවා දකිනවා කියන්නේ?
පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක්කා අපි පුද්ගල භාවයක් පවත්වන මේ මම මේ මගේ අම්මා තාත්තා දුව පුතා කියලා අපි සත්ව පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර සිත් නැති විඥානයේ නැති චේතනා නැති අචේතනික වස්තු තුලත් පවතින යථාර්ථය හේතුඵල ධමයක් බව පටිච්ච සමුප්පාද ධර්මයක් බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. අන්නේ හේතුඵල ධම ගැන හේතුඵල ධර්මතාවය ගැන පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මය ගැන නුවණක් තියෙන නිසායි බුදුරජාණන් වහන්සේලා මේ විදිහට අවවාද අනුශාසනා කරන්නේ. අපි ඒක පොඩ්ඩක් විස්තර කරලා බලමු. පින්වතුනි හේතුඵල ධම විස්තර කරනකොට මම බොහොම කෙටි බොහොම සරල පහසු නිදසුන් ටිකක් ගන්නම් ඕගලන්ට. කොහොඹ වගේ දෙයක් ගන්නද? කොහොඹ කියලා කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් තියෙන දෙයක් නෙමෙයි. කටුකු කටුකු ස්වභාවයෙන් යුක්ත අමිහිරි රසක් තියෙනවා. ඒ කොහොඹ ඇටේට අපි හේතුව කිව්වොත් නැත්තම් බීජය කිව්වොත් ඒ කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහක් හැදෙනවා නම් කොහොඹ ගහේ ගෙඩි හැදෙනවා නම් ඒකට කියනවා ඵලයක් කියලා. කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා. කොහොඹ ගහට කොහොඹ ගෙඩි වලට කියනවා ඵලයක් කියලා. ඊට පස්සේ මීඹ වගේ දෙයක් ගන්න මීඹ කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත රසයක් තියෙන. ඒකේ කර්කස අමිහිරි රසයක් නැහැ. ඒ මීඹ ඇටේට කියනවා හේතුව කියලා. මීඹ ඇටේ නිසා මීඹ ගහක් මීඹ ගෙඩි හැදෙනවා නම් ඒකට කියනවා ඵලයක් කියලා. කොහොඹ ඇටෙත් මීඹ ඇටෙත් හේතු කොහොඹ ගහත් මීඹ ගහත් ඒ ගස්වල හැදෙන ගෙඩිත් ඵලය හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්ම නැමැති ඒකත්වයේ තුල කවදාවත් වෙනස් නොවන ධාතු නානත්වයක් තියෙනවා. බීජ නානත්වයක් තියෙනවා. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටයක් හැදුවොත් මීඹ ගෙඩි හැදෙන්නේ නැහැ. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන මීඹ ඇටයක් හැදුවොත් කොහොඹ ගහක් කොහොඹ ගෙඩි හැදෙන්නේ නැහැ. හේතුඵල ධම උනාට බීජ නානත්වයේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අමිහිරි හේතුවට හටගන්න ඵලය අමිහිරිමයි. මිහිරි හේතුවට හටගන්න ඵලය මිහිරිමමයි. ඒ වගේ පින්වතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්වා ඒ බාහිර අචේතනික වස්තුවකින් මම නිදර්ශනයක් පෙන්වුවා වගේ සත්ව පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් පස්පව් කියලා යමක් තියෙනවා නම් දස අකුසලයේ කියලා යමක් තියෙනවා නම් කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කියලා යමක් තියෙනවා පව් කියලා යමක් තියෙනම් බුදුරජාණන් වහන්සේ දැක්කා මේක හේතුවක් කුමකට හේතුවක්ද අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු අකුසල් කියලා කියන්නේ ඒක බීජයක් ඒක හේතුවක් කුමකට හේතුද කුමකට බීජද අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවක් ඵල උපදවන බීජයක් අකුසල ධර්ම නැමැති හේතුවක ඵලය තමයි පින්වතුනි අපි පුද්ගල භාවයකින් අපි සත්ව භාවයකින් කතා කළාට සතර අපාය කියලා කියන්නේ ප්‍රේත ලෝකය නිරේ ලෝකය තිරිසන් ලෝකය අසුර ලෝකය කියලා අපි සතර අපාය ගැන කතා කළාට පින්වතුනි අකුසල ධර්ම නැමැති හේතුවක ඵලය සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ ලෝකයා දුක් විඳිනවට අකමැති දුකට කැමති නැති දුකෙන් බේරගන්න ඕනේ මහා කරුණාව නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමිහිරි ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසිනුයි සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ අනුශාසනා කළේ බොහෝ කාලයක් දුක් පිණිස අවඩ පිණිස අහිත පිණිස පවතින ඵලයන් උපදවන හේතු හදාගන්න එපා කියලා දුකෙන් අපව මුදව ගන්න මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කරන්නේ. ඒ වගේම
මිහිරි හේතුවක් නිසා හට ගන්න ඵලය අමිහිරි වෙන්නේ නැහැ මිහිරි ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත කියලා ත්‍රිවිධ සුචරිතයක් තියෙනන් ඒ වගේම දස කුසල කර්මපතියෝ තියෙනන් දස පුණ්‍ය කීර්ය වස්තු තියෙනන් මේ කුසලයයි කියලා යමක් තියෙනම් පින්වතුනි මේවා හේතු මේවා බීජ කුමකට හේතුද කුමකට බීජද මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු කියලා දැක්කා පින්වතුනි අපි පුද්ගල භාවයක් ඇති කරගෙන හිටියට මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා කියන්නේ ඵලයක් කුමක ඵලයක්ද කුසල ධර්ම නැමැති හේතුවක ලෝකයාගේ සැපේ ඊර්ෂ්‍යා නොකරන මුදිතා ගුණය තියෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුශාසනා කරනවා ලෝකයාගේ යහපත කැමති නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුශාසනා කරනවා කුසලස්ස උපසම්පදා කියලා ඒකෙන් කියන්නේ මොකක්ද මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න කියන එකයි අමහිරියු අමහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න එපා කියලා සබ්බ පාපස්ස අකරණං කිව්වා මිහිරියු මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න කියලා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා පින්වතුනි මේ හේතුඵල ධර්මයේ තවත් න්‍යායක් තියෙයි මොකක්ද හේතුව ටිකක් වුණාට කිසි වෙලාවක ඵලය ටිකක් වෙන්නේ නැහැ. හොඳට බලන්න අමහිරි වූ අමිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටයක් ගත්තොත් එක කොහොඹ ඇටයයි. මේ කොහොඹ ඇටේ පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක යටකරන්න යට කළා යට කළොත් පැලවෙනවා. ඒ කොහොඹ ඇටේ පළදරන දවසේදී ගහක් හැදිලා ගහක කොහොඹ ගෙඩි කීයක් හැදෙයිද කොහොඹ ගහ අවුරුදු 10ක් 15ක් තිබුණොත් හැදෙන කොහොඹ ඇට ගණන ගණන් කෙරිය හැකිද කොහොඹ ඇට 100ක් 1000ක් ලක්ෂයක් තියෙයිද බලන්න හේතුව එකයි නමුත් ඒක පළදරනකොට විපාක දෙනකොට විපාකේ කොච්චරක් වුණාද මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි ගන්නට යනවා ඒ වගේ අකුසලයක් වුණත් කරන්න ඕන නැහැ. හැබැයි ඒක තේරුම දැනගන්න අස්වැන්න දැනගන්න. ඒ වගේ අකුසලයේ වුණත් අකුසල හේතු එකක් වෙන්න පුළුවන්. බීජ එකක් වෙන්න පුළුවන්. ඒක ඵලදරන දවසට ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා ගණනය කරන්න බැරි තරම් දුක් විපාක වූ ආත්ම භවයන් උපදිනවා. පින්වුතුන් අහලා ඇති පුඩි කාලේ ලොවැඩ සංගරාව එහෙම කියවලා ඇති මං හිතන්නේ ඒ ලොවැඩ සංගරාවේ කවියක් තියෙනවා එක ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳලා එළුවගේ ඇඟේ ලෝම ගන්නේ බෙලි කැපුම් කණ්ඩුණා කියලා ඉස්තර අපියෝක පිළිගත්තේ නැ නමුත් මේ හේතුඵල ධම දිහා බලනකොට මේ ඔබට වෙනවා මට වෙනවා අපිට වෙනවා නෙමේ හේතුඵල ධම ස්වභාවයයි හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැති හින්දා අපි ගුවිතෙන් කරන්නේ තේ හින්දානේ පින්වතුනි කුඹුරේ වී ඇටයක් හිටෙව්වහම එකම වී ඇටයක්ම විතරක් අහපව හැදෙනවනම් අපි ගුවිතෙන් කරනවද නෑ අස්වැන්න පැත්ත වැඩි වෙන නිසා ඵලය පැත්ත වැඩි වෙන නිසා ඵලය වැඩියෙන් ලැබෙන බව දන්න නිසා නේද අපි ගුවිතෙන් කරන්නේ එක වී ඇටයක් හිටෙව්වහම ඊට පස්සේ හැදෙන ගොයන් කැරලේ වියට කීයක් තියෙද ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අකුසලය කියන හේතුව අකුසලය කියන බීජ ටිකක් වෙන්න පුළුවන් එකක් වෙන්න පුළුවන් හැබැයි ඒක පළදරන දවසට බොහෝ වෙනවා කියලා නුවණින් දැකපු නිතත් ගොඩාක් කල් මේ ලෝකයට දුක් විඳින්න වෙයි එක අකුසල හේතුවක් හැදුනත් කියලා කරුණාවෙන්මයි සබ්බ පාපස්ස අකරණං කියලා පෙන්වන්නේ. ඒ වගේම එක අඹ ඇටයයි බීජය. ඒ ගහෙන් ඒ බීජ පැලවිලා අඹ ගහක් හැදුනොත් අඹ ගහේ ගෙඩි කීයක් තියෙයිද? මිහිරි.
මිහිරිඵල අවුරුදු 10ක් 15ක් 20ක් අඹ ගහක් තිබුණොත් ගෙඩි 100ක් 1000ක් ලක්ෂයක් හැදේ. ඊට වැඩි වේ ගණන් කරන්න බැරි වේ. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙනවද? නෑ, ඵලය ගොඩාක් වෙනවා. ඒ වගේමයි පින්වතුනි කුසලයත් එහෙමයි. අපි දන් දෙනව වෙන්න පුළුවන්, සීල් රකින්නව වෙන්න පුළුවන්, භාවනා කරනව වෙන්න පුළුවන්, කුමන හෝ කුසල ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒක එක හේතුවක්. හැබැයි ඒක විපාක දෙන දවසට ඒ ජීවිතයට යහපත රැගෙන එන්නේ, ඒ ජීවිතයට වාසනාව රැගෙන එන්නේ ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බෑ. පින්වුතුන් අහල ඇති සාංගික දාන් දෙනකොට එහෙම පෙන්නනවා අසංකේයයන් අපමෙයයන් වදාමි කියලා වචනය. විපාක පක්ෂයේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒ තමයි හේතුඵල ධර්මයේ හැටි. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ඉතින් යහපත පැත්තෙත් කුසල පැත්තෙත් තථාගතයන් වහන්සේ දැක්කා යම් කිසි කෙනෙක් යම් කිසි කුසල හේතුවක් කළොත් ඒ හේතුව ටිකක් වුණත් හේතුව පොඩ්ඩක් වුණත් ඵල දරනකොට ඒක බොහෝ වෙනවා කියලා දැකපු නිසා කුසලස උපසම්පදා කියලා දේශනා කළා. ඒ වගේමයි මේ හේතුඵල ධර්ම ස්වභාවය පුද්ගල ක්‍රියාකාරකකින් නවත්තන්න බෑ. අනාත්මෝ ධර්මයක් තියෙන, දර්ශනයක් තියෙන හේතුඵල ධර්ම තුල ලක්ෂණයක්. පොළවේ පස් තියෙන හොඳට තෙතමනේ තියෙන තැනක කැඩුනේ කුණුනේ නරකුනේ නැති කොහොඹටයක් යට කරන්න. යට කළා වැඳගෙන ප්‍රාර්ථනා කරන්න පැලවෙන්න එපා, පැලවෙන්න එපා කියලා. හොඳට තෙතමනේ තියෙනවා, පොළවේ පස් තියෙනවා, කොහොඹටෙත් නරක් වෙලා නැහැ, කුණු වෙලා නැහැ, කැඩිලා නැහැ. හොඳයි බීජෙත්. පොළවේ යට කරනවා. යට කළා අපි වැඳගෙන ප්‍රාර්ථනා කරනවා මොකක්ද? මේක පැලවෙන්න එපා, පැලවෙන්න එපා කියලා අපේ ප්‍රාර්ථනාව නොසලකා පැලවෙනවා. මොකක් නිසාද? හේතුඵල ධර්ම හැටි හේතු සකස් වුණොත් ඵල දරන එක නතර වෙන්නේ නැහැ, නතර කරන්න බෑ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දැක්කා යම් කිසි කෙනෙක් අමහිරි වූ අමහිරි ස්වභාව යුක්ත ඵල උපදවන අකුසල හේතු හදාගෙන අනේ මේ අකුසල කර්මේ මට ඵල දෙන්න එපා, මට විපාක දෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළත් හිතුවත් ඒක එහෙම නොවී තියන්නේ. හේතුව සකස් වෙලා නම් විපාක දෙනවමයි කියලා දැක්කා. පුද්ගල ක්‍රියාකාරකමකින් ඒක නවත්තන්න බෑ කියන එකක් දැකපු නිසාම සබ්බ පාපස්සකරණං කියලා එනවා. පළවේ පළවුණාම ගොඩාක් යහපත් දෙයක් උපදී කියන නුවණවත් නැති, දන්නේවත් නැති පුංචි නොදරුවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක මිහිරි ඵල උපදින අඹයටයක් යට කරන අය දන්නේ අඹ හැදෙයි, ගෙඩි හැදෙයි, ගොඩාක් මිහිරි වෙයි, පැලවෙයි කියලාවත් දන්නේ නැහැ. නොදන්නාක දරුවෙක් පොලේ පැල කෙරුවත් නොදන්නවා කියලා එකක් නැහැ, පැලවෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් කුසලයක් කරන්නේ මේකේ යහපතක් වෙයි, මටත් බොහෝ යහපතක් අනුන්ටත් යහපතක් වෙනවා කියලා සමහරට නොදන්නවත් වෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාව කුසලයක් නම් ඒකෙ මෙහෙටි ඵලයක් ලැබෙනවාමයි කියලා දැක්කා, දන්නවා. ඒ හින්දම පෙන්වුවා බුදුරජාණන් වහන්සේ මොකක්ද කුසලස්ස උපසම්පදා කියලා. මේ ගාථාවේ පළවෙනි අනුශාසනා දෙකෙන් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා මේ පෙන්වුවේ හේතුඵල ධහම ගැන, යථාර්ථය ගැන තථාගතයන් වහන්සේට නුවණක් තියෙන නිසා. අමහිරි හේතු හැදුනොත් උපදින ඵලය අමහිරි සතර අපාය නැමැති ඵලයක් උපදිනවා කියලා දැක්කා. මිහිරි හේතු නැමැති කුසල් හදාගත්තොත් මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැමැති මිහිරි ඵලයක් උපදිනවා කියලා දැක්කා. ලෝකයේ තුල දුක සහ සැප, හොඳ සහ නරක කියන දෙකේ හේතුඵල ධහමයි මේ තුලින් නිර්වචනය වෙන්නේ. එතකොට සබ්බ පාපස්ස අකරණං කියන එකෙන් ඍජුම තථාගතයන් වහන්සේ වැරද්දට දුකට තියෙන හේතුව අපේ ඇත අතහැරවලා දුකෙන් මුදවන උපදේශය දුන්නා. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා කියන වචනේ, කුසලස්ස උපසම්පදා කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ
ලෝකයේ තුල යම් කිසි සැපක් තියෙනවා නම් යහපතක් තියෙනවා නම් ඒ සියල්ලම ලබා ගන්න ක්‍රමය අපිට කියලා දුන්නා. අයහපත අතහැරලා ලෝකයේ තුල යහපත ළඟා කර ගන්න ක්‍රමය මේ දෙකෙන් කියලා දුන්නා. ඊට පස්සේ ඊට අමතරව පෙන්වුවා සචිත්ත පරියෝධවණං කියලා. ඒ ටිකත් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මේ දෙකෙන් මේ වචන දෙකෙන් ලෝකයේ තුල දුක්කෙන පැත්ත වහල සැප ලැබෙන පැත්ත අවඩ අනර්ථය අතහැරවල වැඩ අර්ථය වෙන පැත්ත හදලා දුන්නා ලෝකයට. මෙලොව යහපත පිණිස මාවත පහදලා දීලා තියෙනවා මේ ගාථාවේ මේ අර්ථ දෙකෙන් වචන දෙකෙන්. තුන් වෙනුවට සචිත්ත පරියෝධවණං සිය සිත පිරිසිදු කරගන්න කියලා පෙන්නනවා. ඇයි සිත පිරිසිදු කරගන්න කියලා තුන්වෙනි අර්ථයක් පෙන්වන්නේ? මෙන්න මෙතනින් තමයි පින්වතුනි මේ සියලුම ලෝකෙ තුල සැප නැතිවීමෙන් එන දුකක් තියෙනං අන්න ඒ දුකිනුත් මිදිලා සියලුම ලෝකෝත්තර භූමියකට පත්වලා නිවන් මඟ පෙන්වන ප්‍රතිපදාව තියෙන්නේ. පින්වතුනි අකුසල ධර්ම කිරීම නතර කළා සතරපායට යන පාර වහලා කුසල ධර්ම කළොත් ඒකෙන් අපිට ලැබෙනවා මිනිසෙක් වුණොත් කුසල ධර්ම කළ නිසා බොහෝ වටිනා භවභෝග සම්පත් ලැබෙනවා. ඒක දුකක්ද? නැහැ. අපි ප්‍රියමනාප දූ දරුව අපිට ලැබේ. දුකක්ද? නැහැ. යාන වාහන ඉඩකඩම් මිල මුදල් ලැබේ. දුකක්ද? නැහැ. බොහෝම නිරෝගී සම්පන්න දේහයක් ශරීරයක් වර්ණ සම්පන්න ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ආත්ම භාවයක් ලැබේ. ඒකක් දුකක් නෙමෙයි. කුසලයකට ওই ටික ලබා ගන්න පුළුවන්. නමුත් පින්වතුනි එක දෙයක් තේරුම් ගන්නට ඕනේ කුසල ධර්මයන්ගේ දෝෂයක් නෙමෙයි සංකත ධාතුවේ වැරද්දක් තියේ. සංකත ධාතුවේ දෝෂයක් තියේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඇතිවීම ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නැසීම ස්වභාව කොට පවතින ස්වභාවයක් තමයි මේ සංකත ධාතුයේ තියෙන්නේ. තීනිමානි භික්ඛවේ සංකතානං සංකත ලක්ඛණානං උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. සංකත ධාතුයේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද? ඉපදීම පෙනෙනවා, නැසීම පෙනෙනවා, සිටිහුගේ වෙනස්කම පෙනෙනවා. හොඳයි, අපි කියමු කුසලස උපසම්පදා කුසල ධර්මයන් උපදවන්ට කියන න්‍යාය පිහිටලා අපි කුසල ධර්ම කළොත් කුසල ධර්ම නිසා අපිට ජීවිතයට බොහෝ සතුටක් ලැබෙන සැපක් ලැබෙන භවභෝග සම්පත් ලැබේ. ඒක කුසල ධර්මයේ ස්වභාවය. කුසල ධර්මයන්ගේ දෝෂයක් නිසා නෙමෙයි. මෙන්න මේ ටිකත් මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. සමහර දේශකයන් වහන්සේලා වගේම ගිහි පින්වතුන් වහන්සේලා කුසල් කරන්නත් එපා සසර දික් වෙනවා කියලා අර්ථ දක්වනවලු. නමුත් පින්වතුනි එහෙමනම් බුදුරජාණන් වහන්සේයි කලම අපිට අනුශාසනා කරන්න කුසල් කරන්නත් එපා කියලා සසර දික් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ අකුසල ධර්ම කරන්න එපා කුසල ධර්ම කරන්න කියලා පැනවුවේ කුසලයකින් සසර දික් වෙන්නේ නැහැ. නුවණක් තියෙන කෙනාට පින්වතුනි කුසලයේ විතරක් නෙමෙයි අකුසලයේ වස්සසර දික් කරන්නේ. නුවණක් තියෙන කෙනාට කුසලයේ නෙමෙයි අකුසලයේ වස්සසර දික් කරන්නේ. ඔබේ මනසේ රාගසිතුවිල්ලක් ඇති වුණු නුවණක් තියෙනවා නම් ඔබේ රාගසිතුවිල්ල විදර්ශනා කළ කුසලයක් උපදවා ගන්නවා. ඔබේ සිතේ අමනාපයක් ඇති වුණොත් ඔබට නුවණක් තියෙනන් ඒ අමනාපය නුවණින් මෙනෙහි කළා කුසලයක් බවට පත් කර ගන්නවා. නුවණ නැති කෙනා පින්වතුනි කුසලය යකුසලය දෙකම සසර දික් කරන නුවණ නැතිකමට. කුසලයට නෙමෙයි පින්වතුනි සසර දික් වෙන්නේ නුවණ නැතිකමටයි. ඒ හින්දා කිසි වෙලාවක කුසලය කියන එක නිවනට උපකාර වුණොත් ධර්මයක් වුණොත් මිසක නිවනට බාධාවක් වෙන එකක් නෙමෙයි. මා භික්ඛවේ පුඤ්ඤානම් බහිත සුඛසේතම් භික්ඛවේ අදිවචන යදිදම් පුඤ්ඤානන්ති. මහණෙනි පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා. ඒ නිසා හොඳට මතක තබා ගන්නට ඕනේ
කුසලයේ කියන එක ජීවිතයට කවදාවත් මෙලොවත් පරලොවත් දෙකෙන් එකකවත් අනර්ථය පිණිස පවතින්නේ නැමයි අර්ථය පිණිසමයි පවතින්නේ එතකොට මෙන්න මේ කුසලයේ කියන ධර්මතාවය නිසා භවභෝග සම්පත් අපිට ලැබෙනවා සංකත ධාතුවේ දෝෂයක් නිසා අපි කියමු ප්‍රියමනාප දරුවෙක් ලැබුණා දරුවා අකාලේ මිය ගියොත් නැති වුණොත් ඔබට සැපද දුකද දුකයි කුසලයේ නිසා දරුවෙක් ලැබෙනවා දරුවා නැතිවීමෙන් ඇති වෙන ඒ කියන්නේ සැප නැතිවීමෙන් එන දුකෙන් බේරෙන්න ඔබට මොකද්ද තියෙන ක්‍රමය මං කියන දේ තේරුම් ගන්න අකුසලය කර්ම නැති කළ දුකට කෙලිමපත් නොවේ ඉන්න ක්‍රමයක් තියෙයි ඊට පස්සේ කුසල ධර්ම කළ ලෝකේ සැප ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි සැප නැති වෙච්ච දවසට දුක එනකොට ඒ දුකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවද අන්න ඒ දුකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි සචිත්ත පරියෝධපණං හිත හදාගත්ත හිත පිරිසුදු කරගත් උත්තමයකට විතරයි සැපය නැති වෙන දවසට එන දුකෙන් මිදෙන්න පුළුවන්කම දුකෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබට පෙර දාන ආදී කුසල ධර්ම කළ නිසා වටිනා භවෝග සම්පත් ලැබුණා ඒ සම්පත් හදිසියේ විනාශ වුණු නැති වුණු දුක එනව නේද ඒ දුකෙන් මිදෙන්න තියෙන මාවත මොකද්ද ඒ තමයි හිත පිරිසිදු කරගන්නවා කියන එක යම් කිසි කෙනෙක් සියලු පව් නොකොට කුසල ධර්ම කරමින් එපමණකින් නතර නොවි හිතත් පිරිසිදු කරගන්න ටික ටික හරි උත්සාහවත් වෙනවා නම් එයා නියම විදිහට බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට අනුව ජීවත් වෙන කෙනෙක්. එයාගේ ජීවිතයට දුකෙන්ද එකදු තැනකවත් ඉඩ නැහැ. යම් කිසි කෙනෙක් අකුසල ධර්ම කළොත් අකුසලයට පත් වෙලා දුකට පත් වෙනවා. හොඳයි අකුසල ධර්ම නොකළොත් ඒ දුකෙන් මිදෙනවා. කුසල ධර්ම කරන්න කිව්වහම කුසල ධර්ම කරනවා. කුසල ධර්ම කරන්න කියලා එත්පමණකින් නතර වුණොත් හිත පිරිසුදු කරගන්නවා කියන ටික නොකළෝ ඒ කුසල විපාකේ නැති වෙනකොට දුක එන්න වෙයි. ඉතින් යම් කිසි කෙනෙක් සචිත්ත පරියෝධපනං සිය සිත පිරිසුදු කරගන්න කියන අවවාදයට අනුව හික්මුණොත් එයාට කුසල විපාකයකට සැපකුත් ලැබෙයි. ඒ සැප විපාකේ නැති වෙච්ච දවසට දුක් දුම්නස් මාත්‍රයක්වත් වෙන්නේ නැති මනසකුත් හදාගෙන තියෙයි. කුසල ධර්ම කිරීම නිසා ලෝකෙ තුල සැප සම්පතුත් ලැබෙයි. හැබැයි යා හිත පිරිසුදු කරගෙන හිත හදාගෙන නැතිනම් ඒ කුසල ධර්මයෙන් පිරිහෙච්ච කුසල විපාකයේ පිරිහෙන දවසට කුසල විපාකේ නැති වෙන දවසට දුක් දුම්නස් එනවා. එයා හිත පිරිසුදු කරගෙන තිබුණොත් ඒ කුසල විපාකයේ නැති වෙන දවසට කුසල විපාකයේ පිරිහෙන දවසට දුක් දුම්නස් මාත්‍රයක්වත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ සියලුම භව ගමන නිමා කළා සියලුම සංසාර දුකින් ඈතර වීමේ හැකියාවත් අන්නේ පිරිසිදු සිතට තියේ. එතකොට හිත පිරිසිදු කරගන්න නම් අපිරිසිදු වෙලා තියෙන්නේ කොහොමද මොකෙන්ද කියලා බලන්න ඕනේ. පින්වතුනි ඔබගෙත් අපෙත් හැම දෙනාගෙම සිත් දෙයාකාරයකට අපිරිසිදු වෙලා තියෙනවා. අපිරිසිදු බව දෙයාකාරකින් තියෙනවා කියලා ධර්මයේ පෙන්වනවා. කුමක්ද දෙයාකාරය? නීවරණ කියලා ධර්මතාවයක් සහ ක්ලේශ අනුසය කියලා ධර්මතා දෙකකි. නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය ධර්මයන්ගෙන් කියන ධර්මතා දෙකකින් අපි හැම කෙනෙකුගේම සිත අපිරිසිදු වෙලා තියෙන්නේ. මේ හිත අපිරිසිදු වුණාම අපි පුංචි ළමයි වගේ අපිට කාරණා අකාරණා තේරෙන්නේ අපි ප්‍රාර්ථනා නොකොට යුතු තැන නොකොට යුතු දේ ප්‍රාර්ථනා කරනවා මට ගොඩක් කියන්න වෙලා මාදි නමුත් මම කෙටියෙන් උනත් කරුණක් කිව්වොත් වතුරක් තියෙන ලිඳක් ගාවට ගිහිල්ලා ලොකු කළු ගලක් අරගෙන ලිඳට දාන්න ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා මේක උන්නම් කරලා බලන්න. ලොකු කළු ගලක් අරගෙන ලිඳක් ගාවට ගිහිල්ලා ඒකට දාන්න කළු ගල මෙන්න මේ ප්‍රාර්ථනාවක් කළා.
मे गल यट एंड उड़पावेवा कि प्रार्थना कल दंड मुखक्ट ये मुखद गल यटगी अपेक तरहटदे ने यटयान गल यटयान धर्मता हुंदाई अपी मे कलुगल उड़पावेवा यटयान एपा कि प्रार्थना कल दें कलुगल यटगिया දැන් හොඳට බලන්න අපේ මනස දිහා ඉබේම කැමති දේ බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද කියලා අපි කැමති කලුගල උඩපා වෙනවා දකින්ද යට යනවා නොදකින්ද අපි කැමති දැම්ම නමුත් ගල යට ගියා අපිට ඉබේම බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක ඇවිල්ලා ඇති දුක ආවේ ගල යට ගියේ හින්දාද අපේ වැරදි ප්‍රාර්ථනාව නිසාද වැරදි ප්‍රාර්ථනාව නිසා පින්වතුනි හිත පිරිසිදු වෙච්ච නැති මනසක් අනිත්‍ය වෙන රූපය අනිත්‍ය නොවේවා ලෙඩ ලෙඩවෙන රූපේ ලෙඩ නොවේවා නොමරෙන රූපේ නොමරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ කවුද කැමති ලෙඩ වෙන්න? කවුරුත් කැමති නැහැ. කවුද කැමති මහලු වෙන්න? කවුරුත් කැමති නැහැ. කවුද කැමති මැරෙන්න? කවුරුත් කැමති නැහැ. ඕගොල්ලෝ අකමැති වුණාට ওই රූපේ ලෙඩ වෙනවා. ওই රූපේ දිරනවා. ওই රූපේ නැසෙනවා. ඕගොල්ලන්ට දුක එනවා. ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති मे दुख इन रूपे दिपिंदवत लेडपेचिंदवत नसीचिंदवत निमे इसे नुवे वह कि अपे मनसेन गति अहिंद प्रार्थना सैकेल उगुलांट तेरे नैतुति उगुल हेम हिता हेम प्रार्थना कर मे खाय स्वभाव एत्ति नुदन्न नुदकिन निसाई उगुल एत्ति हति हेम नुदन्न नुदकिन उगुल हित प्रभास्वर नति निसाई पिरीसुद नति निसाई पिरीसुद नतिवलती किलेसुंगे ආවර්ණයන්ගෙන් අඳුරු වෙලා නිසායි වැහිලා නිසායි අන්නේ වැස්ම දුරු කරගන්න එකට තමයි හිත පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත පිරිසුදු කරගත්තොත් ලෙඩ වෙන දවසට මේ කයේ ස්වභාවය ලෙඩ වෙන එක නේද දිරනකොට මේ රූපේ ස්වභාවය දිරන බව නේද නැසෙන්න යනකොට මේ කයේ ස්වභාවය නැසෙන දේ නේද කියලා රූපේ ස්වභාවය ඔබ දන්නවා उब हितिम प्रार्थना करन्ने लेडवेन काय लेड नोवेवा सित दिरन रूपे नुदिरावा मेरन रूपे नुमेरेवा किलो प्रार्थना करन्ने दिरन दे दिरुआ नेसुन दे नेसुना किला नुवनक मितुरु वेनवा उबट संवेग मात्रयक् वत्तेन्ने इतिं ए अनुसय धर्म दुरु करला हित पिरिसुदु करगंड बुदुरजानन वहन्से क्रम देकक् पेन्नुवा ए तमय समत विदर्शना कियला මේ සමත කියන භාවනා ක්‍රමයෙන් පෙන්වන්නේ නීවරණ ධර්මයන් දුරු කරලා හිත පිරිසුදු කරගන්න හැටි. විදර්ශනා කියලා කියන්නේ ක්ලේශ අනුසය කියන ධර්මතාවය දුරු කරලා හිත පිරිසුදු කරගන්නට. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්නට ක්‍රම 40ක් දේශනා කළා tira සමතකමටහන් 40ක් කියලා. ඉගාවට එක හිත පිරිසුදු කරගන්න කමටහන් අපිට නිතරම අහන්න ලැබෙනවා බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී ආනාපාන සති භාවනාව මේ ඕනෑම කමටහනකින් අපිට හිත පිරිසුදු කරගන්න පුළුවන් ඒ වගේම විදර්ශනාව කියලා කියන්නේ මේ ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින අපේම ජීවිතවල පවතින සැබෑ ඇත්ත ඒත් අපිට නොපෙනෙන අපේ ජීවිතවල ඇත්තක් තියෙනවා හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් අපිම නොදන්න අන්න ඒ ඇත්ත ඇති හැටි මතු කළා Tamanටම පෙන්වන ක්‍රමයට කියනවා විදර්ශනා විපස්සනා කියලා ලෝකය දකින දේට වඩා විවිධාකාරයෙන් විශිෂ්ටාකාරයෙන් විශේෂණයකින් දකින්න කමට විපස්සනා කියලා කියනවා මේ ඔබත් මාත් මම මම කියලා ඇසුරු කරන මේ කයේ යතහ භූත ස්වභාවයේ යතහ භූත කියලා කියන්නේ ඌදී ඌ ආකාරයෙන් නැත්තම් ඇත්ත ඇති සැටියෙන් පවතින ස්වභාවයක් tie පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුන් යුක්ත කනබුන ආහාරයකින් හැදුණු රූප මිටියක් මේ කය. ඒ කයේ ඇත්ත නොදන්නාකම නිසා ඔබත් මමත් මේ කය මම කියලා මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉන්නේ.
ඒ ඉන්න හින්දා සතර මහා ධාතු රූපය කැඩෙන බිඳෙන දවසට අපි දුක් විඳිනවා මේ විදර්ශනාවෙන් රූපය නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති මේ රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා නුවණින් පෙන්නනවා නම් බලනවා නම් අන්න ඒකට විදර්ශනා කියනවා ඉතින් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා අද වගේ දවසක ලෝකේ පහළ වෙලා මෙන්න මේ පහළ උනේ මෙන්න මේ තුන් අනුශාසනාව ඕගලන්ට කරන්න දුකට යන මාවත වළක්වලා සැපට යන මාවත පෙන්නලා සැප නැති වෙන දවසටද දුක් නොවන මනසක් ඕගලන්ට හදලා දෙන පාර කියලා දෙන්නයි මේ ගාථාවෙන් පෙන්වෙයි ඉතින් අද මේ උතුම් වෙසක් පොහෝ දිනේදී බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුවම හික්මලා අපේ ජීවිතයට දුකෙන්න තියෙන සියලු දොරටු අපි වහගන්නවා බුදුරජාණන් වහන්සේට කීකරුවම කටයුතු කරනවා කියලා හැමදෙනාම හික්මෙන්නට ඕනේ මේ ගාථාව තුලින් ගාථාව පෙන්නන නිවන් මඟ ගැන පෙන්නන්නට බොහෝ කරුණු තිබුණත් ඊට ඉඩ අවකාශ නෙමෙයි අද දවසේදී මේ සත්පුරුෂ ක්‍රියාව සඳහා මේ පින්වතුන් ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුව මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන වචනය කටින් නොකිව්වත් ක්‍රියාවෙන් කරමින් තුනුරුවන් පිහිට තැන් තුනුරුවන් සැඟවෙන තැන් කරගෙන මේ ස්ථානෙට ඇවිල්ලා බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරගෙන උදේ ඉඳලා දැනුත් මේක ධර්මානුශාසනාවකට සවන් දීලා ගොඩාක් වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්ත අපි මේ සිද්ධ කරගත්ත කුසලයන් අනුමෝදන් කටයුතු තැන්වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝක්‍යත් සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින් උතුම්ගේ ගෙවල් දොරවල් රැකි රක්ෂා ස්ථානයන්ට අධිග්‍රහිතුත් ඒ වගේ මේ විහාරස්ථානයන්ට අධිග්‍රහිතු ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංගේ දිවිසිරු වඩා වර්ධනය කර ගනිමින් දිව්‍යෝත්පතන බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදං එවැගේම මේ කුසල ධර්මයන් මේ පින්වතුන්ට සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව ලැබුණි අතිගෞරවනීය මහා සංඝරත්නය නිසායි මේ විහාරස්ථානයේ වැඩ සිටින අතිගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අද දවස පුරාවටම අපි සියලු දෙනාම සිද්ධ කළා වූ මේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනී වෙත්වා කරන කියන ශාසනික කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිවනින් සැනසෙන්න මේ කුසල ධර්මයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පන් අනුමෝදන් වෙන්න ඒ වගේම ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 37 වෙනි දම් සභාව රාජ්‍ය අනුග්‍රහයෙන් අද මේ ස්ථානයේ පවත්වනවා ඒ සඳහා අප කැප වෙලා කටයුතු කරන රජයේ සියලුම නිලධාරු මහත්වරුන්ටත් ඒ වගේම මෙතෙන්ට පැමිණි මේ පින්වත් සියලුම දෙනාටත් මේ සඳහා සහභාගී වෙලා උදව් උපකාර කළ එන්නට නොහැකි යම්තා පිරිස්කවල දරවල සිටින ඒ සෑම දෙනාටත් දැකලා බලලා අතහිත දීලා උදව් උපකාර කළා වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවාශිර්වාදෙන් තුන් රොන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දෙනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපලෝ පද්‍ර දුරු වේවා කරන කින යහපත් අධස්සල සම්මුද්ධ වේවා සසර වසනාතුරු සාපේපාසා දිව්‍යකර දුගී දුප්පත් අසන් දින්දු භාගපත් නොවි උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිස නිවන් පිණිස පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා එවගේම සියලු දෙනාගේම නමින් නැසි කාල යාත්‍රා කළා වූ සියලුම මියගේ ඥාතින්ටත් මේ කුසල ධර්මයන් අනුමෝදන් වෙලා ඒ අයද සුඛී සූපත් වූ නිවන් සැනසෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි